සුබ දවසක් මහමෙරුව ගැන කරපු කලින් වීඩියෝ එක බැලුවා නම් මේ ඒකේ දෙවෙනි කොටස. ඒක බැලුවේ නැත්නම් ඒකත් බලලම මේක බලන්න කියලා ආරාධනා කරනවා. මොකද පිළිවෙලකට කොටස් වශයෙන් යන නිසා තේරුම් ගැනීමේ පහසුවට. ඉතින් ඒකේ සඳහන් කළා වගේම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ මහමෙරුවට පස්සේ ඊළඟට අපිට හමුවන සත්කුළුපව් හා සප්තමහා සාගර පිළිබඳව. මේ පර්වත හා සාගර ටිකේ කතාවත් අපිට අතිශය වැදගත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට. මොකද මේ පර්වත හා සාගර ටිකෙන් තමයි මහමෙරුව වට වෙලා තියෙන්නේ. කවුරු හරි යම් තැනක මහමෙරුව පෙන්වනවද ඒ අයට සිද්ධ වෙනවා ඒ වටා පිහිටන මේ සාගර හා පර්වත ටිකක් පෙන්වන්න. එහෙම බැරි වෙනවයි කියන්නේ ඒ පෙන්වන ස්ථාන දෝෂ සහගත වෙනවා කියන එක. මේ පර්වත කියලා නිකන් ළඟ තියෙන කඳු ටිකක්, සාගර කියලා විල් හරි පොකුණු හරි ගංගා හරි ටිකක් පෙන්වලා හරියන්නේ නැහැ. මොකද මූලාශ්‍ර අනුව මේ සාගර මහමෙරුව වටා පිහිටන්නේ රවුමට, වගේම පිළිවෙලින් උස අඩුවන ආකාරයට. ඒ වගේම මේ පර්වත අතර රවුමට තමයි මේ සාගර ටිකක් පිහිටන්නේ. ඉතින් ඒ නිසා තන තන ශේෂ වුණ පොකුණක් දෙකක් පෙන්වලා ඔන්න සප්ත මහසාගර කියනවත්, ගඟක් ඔයක් පෙන්නලා ඒ සාගරයක් කියනවත් හැකියාවක් නැහැ. මොකද මේ සාගර මේ විදිහ හිඳිලා තියෙන ඒවවත් ළඟදී නැත්තටම නැති වෙලා යන ඒවවත් නෙමෙයි. මේ සාගර සිඳියන්නේ කල්පාවසානයේදී පමණයි. ඒත් අනෙක් සූර්යයන්ගේ පහළවීමත් එක්ක. ඉතින් දැන් මේවා හිඳිලා ගිහින් කියන්නත් බෑ සූත්‍ර අටුවාව පිළිගන්නවා නම් ඔබ. අපි කිව්වනේ මේ පර්වත උසින් ක්‍රමෙන් අඩක් බැගින් අඩුවන පිළිවෙලට මහමෙරුව වටේට රවුමක් ආකාරයට පිහිටනවා කියලා. ඉතින් මහමෙරුවේ ඉඳලා යොදුන් 84,000කින් මුලින්ම යොදුන් 42,000ක් මුහුදින් උඩටත් යොදුන් 42,000ක් මුහුද යටටත් තියෙන යුගාන්තර පර්වතය අපිට හමු වෙනවා. මේ යුගාන්තර පර්වතයත් මහමේරුවත් අතර යොදුන් 84,000ක් වෙන සාගරය තමයි සිදන්ත සාගරය වෙන්නේ. මේ යුගාන්තර පර්වත මට්ටමින්, ඒ කියන්නේ යොදුන් 42,000ක ඉහළ මට්ටමින් තමයි සූර්යාගේත් සඳුගේත් ගමන සිදුවන්නේ. මේ දේවිදිහයකට සඳහන් වෙනවා. මේ ගැන වැඩි විස්තර අපි හිරු සඳු ගැන කතා කරන කොටසින් ගෙන එනවා. ඊළඟ වැදගත් කරුණ, මේ පර්වතය මට්ටමින් සිව් දිශාවල තමයි සතරවරම් දෙවි මහරජවරුන්ගේ බවන් පිහිටලා තියෙන්නේ. මේ සත්කුළුපව් ආශ්‍රය කරගෙන මේ බවන් පිහිටනවා කියන එක මූලාශ්‍රවල අපිට හමු වෙනවා. එහෙම හමු වෙද්දී ආටානාටිය සූත්‍රයේ ජම්බුද්දීපයට උතුරු දිශාවෙන් මහවේරුවත් උතුරුකුරු දිවයිනත් තියෙනවා කියන සඳහන් අරගෙන උතුරුකුරු දිවයිනේ තියෙන්නේ මහමෙරුවේ කියලාවත්, මහමෙරුවේ මිනිස්සු ඉන්නවා කියලාවත් කවුරු හරි කියනවා නම් මේක විහිළුවක් වෙනවා. ඊළඟට යුගන්ධර පර්වතයේ ඉඳලා යොදුන් 42,000කින් ඊෂදර පර්වතය හමු වෙනවා. ඒ යොදුන් 21,000ක් සාගරේ ගිලිලත්, යොදුන් 21,000ක් සාගරෙන් උඩටත් පිහිටන ලෙස තමයි පිහිටන්නේ. මේ පර්වතයේ සම්පූර්ණ උස වෙන්නේ යොදුන් 42,000ක්. මේ පර්වත දෙක අතරත් වටේට සාගරය පිහිටනවා රවුමක් ආකාරයට වටේට. ඊෂදර පර්වතයේ ඉඳලා යොදුන් 21,000කින් යොදුන් 10,500ක් පමණ මුහුදේ ගිලී තියෙන යොදුන් 10,500ක් පමණ මුහුදෙන් ඉහළට පිහිටන සම්පූර්ණ උස යොදුන් 21,000ක් වන කරවික පර්වතය හමු වෙනවා. ඉතින් සුපුරුදු විදිහට ඊෂදර පර්වතයත් කරවික පර්වතයත් අතරත් සාගරයක් වටේට පිහිටනවා. මෙන්න මේ විදිහට උස භාගය බැගින් අඩුවන පිළිවෙලට සම්පූර්ණ උස යොදුන් 10,500ක් වන සුදර්ශන පර්වතය හා සාගරයත්, සම්පූර්ණ උස යොදුන් 5,250ක් පමණ වන නෙමින්දර පර්වතය හා සාගරයත්, සම්පූර්ණ උස යොදුන් 2,625ක් වන විනතක පර්වතය හා සාගරයත්, සම්පූර්ණ උස යොදුන් 1,312ක් පමණ මුදෙන් ඉහළට යොදුන් 656ක් පමණ හා මුදේ ගිලිලා යොදුන් 656ක් පමණ තියෙන අස්සගන්න පර්වතය හමු වෙනවා. මෙන්න මේ කියන පර්වත හත හා සාගර හත තමයි සත්කුළුපව් හා සත්තමහා සාගර වෙන්නේ. මේ අවසන් පර්වත වළල්ලෙන් පසුව හමුවන සාගර කලාප හතරෙහි තමයි සතරමහා දිවයින් පිහිටනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම මේ සත්කුළුපව් ගැන තව විශේෂ කාරණාවක් කටුවාවේ සඳහන් වෙනවා. මේ පර්වත සියල්ල රුක්ගොමු වලින් ගහන වූ පර්වත කියලායි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේවා කීයටවත් හිමකඳු සහිත පර්වත නෙමෙයි. ඉතිමිත්‍රවරුනි, මූලාශ්‍රවල මේ විදිහට සඳහන් වෙද්දී අද මිනිස්සු Tamanta හිතෙන හිතලු මතවලට මේක ඇප්ලයි කරනවා මේ පර්වත හා සාගර හතක් ඉන්දියාවේ පෙන්වන්න බැරි නිසා. උදාහරණයක් ලෙස ඉන්දියාවේ හිමාලයක කවුරු හරි මහමෙරුවක් තියෙනවා කියනවනම් අනිවාර්යයෙන්ම මේ සත්කුළුපව් හා සප්තමහා සාගර පෙන්විය යුතුමයි හිමාලයේ. එහෙම නොමැති වුවහොත් ඒ සියල්ල හිතලුවක් බව සනාථ වෙනවා. තව සමහර පිරිසක් මේ සියල්ල ගෝලාකාර ආකෘතියේ සිට විග්‍රහ කරන්න යන නිසා මේක තුල පෙන්වන්න නොහැකි නිසා කරන්නේ අභ්‍යවකාශයට මේක ආදේශ කරන්න හදනවා. මහමේරුව කළු කුහරවලට, ඉරට, මන්දාකිණියේ මැදට ආදේශය කරන්න උත්සාහ කරනවා. මන්දාකිණියක මැදට මේ ආදේශ කර ගැළපීම යම් තරමකට සාධනීය මට්ටමක වුණත් මූලාශ්‍රණුවේ සම්පූර්ණයෙන් වරදිනවා. ඊට හේතුව මූලාශ්‍රවල කතා කරන්නේ අපගේ මේ ලෝකයක් ඇතුළේ තියෙන දෙයක් කියන එක කාරණා ගණනාවකින් සනාථ වෙන නිසා. උදාහරණයක් විදිහට මහමේරුව අසල සිදන්ත සාගරයේ සිටින සතුන් ගැන පවා මූලාශ්‍රවල සඳහන්ව තිබියදී මේවා අභ්‍යවකාශයකට දැමීමේ හැකියාවක්
නෑ. මොකද අභ්‍යවකාශයේ මුහුදු ජලජ සාක ආහාරයට ගන්න මාළු නෑනේ. ඔන්න ඔය වගේ ස්පාදක ගණනාවක් තියෙනවා. ඉතින් මිත්‍රවරුනි මදකට ගෝලාකාර ආකෘතියෙන් ඔළුව එළියට අරන් අපි මූලාශ්‍ර අණුව මේ ඉදිරියට ගවේෂණය කරලා බලමු. අවසානයේ ඔබම තීරණය කරන්න කුමන මතයක් පිළි අරන් ඉදිරියට යනවද කියන එක. දැනට හැමදේම දෙපැත්තක් තියෙනවා කියන එක මතකයේ තියාගෙන අදට අපි මේ වැඩසටහන හමාර කරනවා. ඊළඟට අපි බලමු මේ මූලාශ්‍රවල හමුවන සතර මහා දිවයින් පිළිබඳව වෙන විස්තරය හා කොහෙද තියෙන්නේ කියන එක. එහෙමනම් ඊළඟ වැඩසටහනේ නැවත හමු වෙමු. ස්තුතියි.